ආයුබෝවන් ගෙවෙන දවසේ උණුසුම පුවත්පත් කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වෙන මම නිමේෂ චමත් සංකල්ප මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත මෙරට සංස්කෘතිය ගැන ජනපතිගේ දැක්ම විජේදාස රාජපක්ෂ අතුරුලී රතන හිමි හෙට විනය කමිටුව හමුවට ජනාධිපතිවරණයක් කැඳවීමට පෙර අපේක්ෂකයෙකු නම් කිරීමට හැකියාවක් නැහැ. එජාප නීති ලේකම් කියයි. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඝාතන කත ගැන පළවන වාර්තා අසත්‍යයි. දේශීය ප්‍රවෘත්ති ජනාධිපති වරණයක් කැඳවීමට පෙර ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවෙන් අවස්ථාවක් නොමැති බව එම පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශාංක නානායකර මහතා පවසනවා. පක්ෂ ව්‍යවස්ථාවේ 9.1 වගන්තිය අනුව මෙතිවරණ කොමසාරිස්වරයා ජනාධිපතිවරණයක් කැඳවීමෙන් අනතුරුව පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියෙන් නව යෝජනා කමිටුවක් පත් කිරීමත් එම කමිටුව හරහා අපේක්ෂකයා කවුරුන්ද යන්න තේරීමත් සිදු කළ යුතුය. ඒ අනුව ජනාධිපතිවරණයක් කැඳවීමකින් තොරව අපේක්ෂකයෙකු නම් කිරීමට නොහැකි බවයි නීති ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ. මේ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි විජේදාස රාජපක්ෂ මහතා සහ පූජා තුරලී රතන හිමියන් විනය පරීක්ෂණයක් සඳහා කැඳවා තිබෙනවා. ඒ පක්ෂ නායකත්වය අනවශ්‍ය ලෙස විවේචනය කිරීමත් පක්ෂ ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කිරීමත් හේතු වෙනුයි. ඒ අනුව පක්ෂ මූලස්ථානයේ විනය කමිටුව හමුවේ හෙට පෙනී සිටින ලෙස මන්ත්‍රීවරුන් දෙදෙනාට එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශාංක නානායකර මහතා දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ප්‍රාචීන පඬිත උපාධි ප්‍රදානෝත්සවය කොළඹ නිලුම්පොකුණ රංගශාලාවේදී අද පැවැත්ුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා සංස්කෘතිය තුළින් බිහිවී ඇති භාෂා, වාස්තු විද්‍යා, සාහිත්‍ය හා කලා නිර්මාණ ලෝක ශිෂ්ටාචාරයට එකතු වී ඇති බවයි මෙහිදී ජනාධිපතිතුමා කියා සිටියේ. එම උරුමය ආරක්ෂා කර ගැනීම ශ්‍රී ලාංකිකයින්ගේ වගකීමක් බවද එතුමා පෙන්වා දුන්නා. ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් මෙරට උගත් වියත් පරපුරක් නිර්මාණය කිරීමට සිදු වූ සේවාවද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඇගයීමට ලක් වුණා. එම ආයතනයේ පහසුකම් තවදුරටත් වර්ධනය කිරීම සඳහා මැදිහත් වන බවයි ජනාධිපතිතුමා කියා සිටියේ. සමාජයක් රටක් ගත් විට තිබෙන ඒ රටේ සමාජයේ රාජ්‍ය ස්වභාවය තුළ විවිධ සංවිධාන ආයතන ඇති වෙනවා පිහිට වෙනවා. නමුත් ඒ කොතෙක් සංවිධාන ආයතන තිබුණත් සමාජයේ දැනුවත් කරන ශිෂ්ට සමාජයක් හදන විනයගරුක සමාජයක් හදන මිනිසුන්ට වගේම සියලු සත්වයාට දයාව ආදරය කරුණාව සෙනෙහස ඇතිවන මිනිසුන් බිහි කරන්න ඒ සියලු ආයතනයට පුළුවන් වන්නේ නැහැ. අපේ රට වශයෙන් ගත්තත් ඉතාම අතලොස්සක් තමයි එවැනි සංවිධාන තිබෙන්නේ. ඒ තුල ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම ප්‍රධාන වශයෙන්ම දැනුමෙන් පරිපූර්ණ වූ විද්වත් පඬිවර මහා භික්ෂූන් වහන්සේලා උගත් භික්ෂු සමාජයක් වගේම ගිහි පැවිදි උගතුන් විද්වතුන් විශාරදෙයින් පඬිරුවන් විහි කිරීමට වසර 100කට වැඩි කාලයක් තුල ගෙන ඇති කරන ලද මෙහෙවර අප ඉතාමත් අගය කරනවා. අවුරුදු 2000කට වැඩි එකම ජනවර්ගයක් එකම භාෂා කුලකයක් විවහාර කරන පිරිස සිංහලයන් බැවින් තවත් දීර්ඝ කාලයක් ඒවා රැක ගැනීම අපගේ ජාතික සම්ප්‍රදාය විසින් වත්මන් පරපුරට පවරා තිබෙනවා. ප්‍රාචීන පඬිත විභාගයෙන් සමත් වූ 300කට වැඩි පිරිසකට උපාධි පිරිනැමීම මෙහිදී සිදු කෙරුණා. කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක හා මහා ලේකකාධිකාරී මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල නායක ස්වාමින් වහන්සේ වෙත සම්මාන පඬිත උපාධිය පිරිනැමීම සිදු කෙරුණේද ජනාධිපතිතුමාගේ අතින්. විබුද ජන ප්‍රසාදක විශේෂ ගෞරව උපාධිය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම මෙහිදී සිදුවුණා. ඒ විද්‍යෝද්‍ය පරිවේනාධිපති පූජ්‍ය බලංගොඩ සෝවිත ස්වාමින් වහන්සේ අතින්. මෙ අතර අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජ් කාර්යවසම් මහතා වෙත විද්වත් ජන ප්‍රසාදක සම්මාන උපාධිය පිරිනැමුණා. ප්‍රාචීන පඬිත උපාධි පරීක්ෂණයේ ස්වර්ණ මුද්‍රිකාව හිමි වූයේ පූජ්‍ය මානාපිටියේ වජිරබුද්ධි ස්වාමින් වහන්සේටයි. මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද මැතිඇමැතිවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වයේ ලබාගෙන ඇති ඩිලාන් පෙරේරා සහ එස්.පී. දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන නියුලිතයන් පක්ෂ හැරගියාසේ සලකා විනය ක්‍රියාමාර්ගගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනුම් දෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරුන් එක්ව පැවැත් වූ සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීර කුමාර් දිසානායක මහතා ප්‍රකාශ කළේ. අද පොදු ජන පෙරමුණේ සමාජිකත්වයේ එස්.බී. දිසානායක ඩිලාන් පෙරේරා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෙලා හිටපු සම්දාන සම්බන්ධ වෙලා හිටපු සියලුම පළාත් පාලන නියෝජිතයෝ පක්ෂය හැරගිය ආයතනයේ සලකලා විනය පරීක්ෂණ කොට ඉවත් කිරීමට පක්ෂ මුලස්ථානයේ අද පැවති සාකච්ඡාවකදී පක්ෂ මහලේකම් දෑසිරි ජයසේකර ඒ වගේම සම්දාන මහලේකම් මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී අපි තීරණය කරනු ලැබුවා ඊට අදාළව කටයුතු ඉතා කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට පසුගිය මධ්‍යම කාර්ය සභාවේ තීරණය අනුව කටයුතු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන්න අවශ්‍ය පියවර ගන්න ලැබුවා. රටේ දියුණු කිරීමට නම් අපනයන ආර්ථික වර්ධනය කළ යුතු බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සමන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන බතික් ලංකා ප්‍රදර්ශනයේ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව කියා සිටියා. දිවයින පුරා සිටින බතික් කර්මාන්තකරුවන් මෙම ප්‍රදර්ශනයට ඉදිරිපත්ව සිටිනවා. එමෙන්ම හොඳම බතික් නිර්මාණ සඳහා ත්‍යාග පිරිනැමීමටද සැලසුම් කර තිබෙනවා. සෑම ප්‍රදර්ශන කුටියක් වෙනුවෙන්ම වටිනා ත්‍යාග පිරිනැමීම හා පැය දෙකකට වරක් ලොතරැයි දිනුම් ඇදීමක් මෙම ප්‍රදර්ශන භූමියේදී සිදු කෙරෙනවා. මෙහිදී අදහස් දක්වුවා අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රට බේරා ගැනීමට නම් නවීන අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතු බවයි. අපේ රට අපි අපනයන ආර්ථිකයකට දැන් පරිවර්තනය කරන්න තිබෙනවා. අපි අද මේ රටේ අපේ අපනයන කර්මාන්ත දියුණු වෙලා අපේ ආදායම් වැඩි වෙනවා නම් රටේ ආදායම් වැඩි වෙනවා. මේ ලෝකේ දියුණු වුණු හැම රටක්ම අපනයන කර්මාන්තයෙන් දියුණු වෙන්නේ. මම දන්නවා 1979 මම චීනයට ගියා. එදා චීනයේ තිබුණේ බයිසිකල්. අද අපි චීනයට ගියාම ඔක්කොම තියෙන කාර්. ඇයි චීනේ දියුණු වුණේ? අපනයන කර්මාන්ත. ඇයි අද ඉන්දියාව දියුණු වෙන්නේ? අපනයන්ට යනවා. ආන්ඩ්වෙන් ලෑස්ති ප්‍රාර්ථනා සියල්ල ඊළඟ අවුරුදු කීපේ ලබලා දෙන්න. අද අපි ආනායනය අපනායනට වඩා වැඩි. අපි ආනායනය කරනකොට ණය ගන්න තියෙනවා නැත්නම් අපිට ගියන්නේ බඩු භාණ්ඩ සීමා කරන්න තියෙනවා. මේ හැමදාම අපිට ණය ගන්න බෑ මේ පරතරය නිසා. අපේ පරතරය අඩු කළා අපි පරතරය නැති කළා අතිරික්කයකට අපි යන්න තියෙනවා. එහෙනම් එන අවුරුදු 15 දී ආරම්භ කළා විශාල අපනායන ආර්ථිකයකට යන ගමන තියෙනවා. හුඟක් කාලේ දේශපාලනය කරන රට ජාතිය බේර ගන්න. රට ජාතිය බේර ගන්න නම් අපනයන ආර්ථිකයට යන්න ඕන. අන්න ඒ ගැන කතා කරන්න පුළුවන් අයත් තමයි මේ අනාගතය ගැන කතා කරන්න පුළුවන්. අමාත්‍ය දයාගමගේ මහතා මෙන්ම මැති අමතිරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපනයන ගම්මාන 5000ක් රට පුරා ඇති කරන වැඩසටහන අපි පටන් අරගෙන දැන් වෙනකොට අපනයන ගම්මාන 500කට වඩා ප්‍රමාණයක් අපි වැඩ පටන් අරගෙන තියෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමනි ඔබතුමාගේ සිහිනය සැබෑ කරන්නට විශ්වය විසිපය පොස්ට් රටක් හදන්නට අඩු වශයෙන් අපේ රටේ අපනයන ආදායම දෙගුණයක් නෙවෙයි ඩොලර් බිලියන 30ක් වෙනකන් වැඩි කරන්නට අපි අපේ අමාත්‍යංශයේ යටතේ අඩු වශයෙන් බතික් අපනයන ගම්මාන 500ක් අතර ප්‍රමාණයක් ඉතාමත්ම ඉක්මනින් හදන්න අපි කටයුතු කරනවා. ඒ නිසා කාටවත් අපි මේ ඉදිරියට යන ගමන නවත්තන්න පුළුවන් කමක් නැහැ. අනිවාර්යයෙන්ම ඊළඟ ජනාධිපතිවරණයේදී අපි එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය කරලා 2025 වෙනකොට තමුන්නාන්සේලා බලාපොරොත්තු වෙන මේ පොහොසත් රට අපි හදනවා. මාලදිවයින් ජනාධිපති ඉබ්‍රාහිම් මොහමඩ් සෝලි මහතාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන දෙවනදා මාලදිවයිනේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි. එෙහිදී අවෝතා ගිවිසුම් 4කට අත්සන් තැබෙනු ඇත. අග්‍රාමාත්‍යවරයාගේ මෙම නිල සංචාරයේදී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම මෙන්ම දෙරටට බලපාන කලාපීය සහ ගෝලීය කටයුතු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර උසස් අධ්‍යාපන සහ ජල සම්පාදන ක්ෂේත්‍රයේ කාර්යයන් සඳහා වූ අවබෝධතා ගිවිසුම, වෘත්තීය පුහුණු සහ යෝන් සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම, දෙරට අතර වීසා විධිවිධාන පහසු කිරීම පිළිබඳ ගිවිසුම මෙන්ම ළමයින්ගේ, කාන්තාවන්ගේ, වැඩිහිටි සහ ආබාධ සහිත පුද්ගලයින්ගේ ඓතිහාසිකම් ප්‍රවර්ධනය ආරක්ෂා කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම් යන ගිවිසුම් වලට මෙහිදී අත්සන් කිරීමට නියමිතයි. ගිවිසුම් අත්සන් කිරීමට අදාළව අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. දෙරටේ මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීමට මෙම ගිවිසුම මගින් අවස්ථාව උදා වනු ඇත.
උතුරු දකුණේ ජනතාව අතර සහජීවනයේ ඇතුළු යහපත් ආකල්ප වර්ධනය කිරීම ජනමාධ්‍ය සතු වගකීමක් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව මහතා පවසනවා. යාපනයේ දිස්ත්‍රික් ජනමාධ්‍ය වේදින් දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. රට වෙනුවෙන් එකට සිටිමු යාපනයේ දිස්ත්‍රික් වැඩසටහනට සමගාමීව ජනමාධ්‍ය වේදින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවයි ඒ සංවිධානය කර තිබුණේ. උතුරේ දකුණේ තොරතුරු හුවමාරු වීමේදී බොහෝ ජනමාධ්‍ය ආයතන තම ප්‍රවෘත්ති විකාශනවලදී වැඩි ප්‍රමුඛතාවක් ලබා දෙන්නේ ඍණාත්මක පුවත් සඳහායි. දශක ගණනාවක් තිස්සේ පැවති ජාතික ගැටලුව අර්බුදයක් කරා ගමන් කිරීමට එය හේතුවක් වනවා. ඒ හේතුවෙන් මාධ්‍ය ඊතා වගකීමෙන් කටයුතු කළ යුතු බවයි නාලක කළුවැව මහතා වැඩිදුරටත් කියා සිටියේ. මෙම වසරේදී ගල්ලඟුරු මිලදී ගැනීම වලින් අති විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකිව තිබෙනවා. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අනාවරණය වුණා. විදුලිය නිෂ්පාදනය වෙනුවෙන් සිදු කරන ගල්ලඟුරු මිලදී ගැනීම වලින් පසුගිය වසරට වඩා ගල්ලඟුරු මෙට්‍රික් ටොන් 1ක් සඳහා ඇමරිකා ඩොලර් 18.42ක ඉතිරියක් සිදුව තිබෙනවා. සමස්තයක් ලෙස ඒ රුපියල් බිලියන ගණනක ලාභයක් දවනවා. ගල්ලඟුරු නැවක් හරවා යවුවා ප්‍රථම වතාවට. ප්‍රමිතිය අඩු නැවක් අපිට ඕමනාව තිබුණේ හොඳ ප්‍රමිතියක් තියෙන ගල්ලඟුරු හොඳ මිලකට ලබා ගැනීම. සැප්තැම්බර් මාසයේ 20 වෙනිදා පමණ අපිට ගල්ලඟුරු නැවක් ටොන් 60000ක අපි බලාපොරොත්තු තියෙනවා. ගල්ලඟුරුන් කිසිම හිඟයක් ඇති වෙන්නේ නැහැ. මේ ගල්ලඟුරුන් නැව 20 වෙනිදට ප්‍රථම ලංකාවට පැමිණෙනවා. අපරාධ පරීක්ෂණ සති දෙකක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අමාත්‍ය රවි කරුණානායක මහතාට අද නියෝග කළා. ඒ සමග අධිකරණ පුවත් කිහිපයක් දැන් महाबैंकु बेंदुमकर कमीशन सभा हमुए असत्य साक्षी लबादुन बावटवन चोदनाव संबंधेनु अमात्य रवि करुणानायक महताट अपराध परीक्षण दिपार्तमेंतुवट प्रकाशयक् लबादेन लेस नियोग केरुणे करुणानायक महतागेन तवदुरटत् प्रकाश लबागेनीमट अवश्य बेविन ए संदहा नियोगयक् निकुत् करन लेस नीतिपति दिपार्तमेंतुव अधिकरणेन इल्ला सिटिया මේ අතර බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අනිකා විජේසූරිය යන අයගේ සොහොයුරාට තර්ජනය කළේ යයි චෝදනා ලැබ සිටින ශනිල් නෙත්තිකුමාර යන අයට විදේශගත වීමට කොළඹ මහාධිකරණය අවසර ලබා දුන්නා. මාකදුරේ මදු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන දින දෙකක් තුල මානව හිමිකම් කොමිසමට දැනුම් දිය යුතුවද එසේ දැනුම් දී ඇත්තේ දින හතරක් ඉක්බ ගිය පසු බව අධිකරණයේ හමුවේ ප්‍රකාශ වුණා. නීතිඥ ජාලිය සමරසිංහ මහතා පෞද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කරමිනුයි මේ බව කියා සිටියේ. ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් විමසීමට අදාළ නඩුව ලබන 12 වෙනිදා කැඳවීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. අයවැය සහන යටතේ විශ්‍රාමිකයන්ට වැඩි කළ මුදල යාපනය දිස්ත්‍රික්කයේ විශ්‍රාමිකයන්ටද කඩිනමින් ගෙවීමට අවශ්‍ය ගණනය කිරීම 68%කින් අවසන් බව දිසාලේකම්වරයා පවසනවා. රටමිනුවෙන් එකට සිටිමු යාපනය දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනට සමගාමීවයි මෙම කටයුතු කඩිනම් කෙරෙන්නේ. රට වෙනුවෙන් එකට සිටිමු යාපනය දිස්ත්‍රික් වැඩසටහන හෙට දිනෙන් අවසන් වනවා. යාපනය දිස්ත්‍රික්කයේ 15,000කට ආසන්න විශ්‍රාමිකයන්ගේ වැඩි කළ විශ්‍රාම වැටුප ලබා දීමට කඩිනම් පියවර ගැනීමට මෙම වැඩසටහන යටතේ හැකිවනවා. ඊයේ දිනේද ව්‍යාපෘති 51කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. පේදුරුතුඩුව ප්‍රදේශයේ දෙමළ සංස්කෘතික උලෙලක්ද පැවැත්වුණා. පෙරපාසල් ගුරුවරුන් හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මෙන්ම අඩු ආදායම් ලාභීන් සඳහා ඉදිකළ නිවාස භාර දීමද ඊට අයත්. ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ. අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව යාපනයේ දිස්ත්‍රික්කයේ පවත්වන සංවර්ධන වැඩසටහනේ 7 වෙනි දින අදයි. වැඩසටහන් 5385ක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 15ක ක්‍රියාත්මක කරලා අවසන්. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ යාපනයේ දිස්ත්‍රික් සමාප්ති උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන්න නියමිතයි. නවතත් ප්‍රවෘත්ති ගෝඨාභය රාජපක්ෂ මහතා හා බහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන පලේ රෝහලේ වෛද්‍යවරයා හෝ ඔහුගේ ලද තොරතුරු මත අත්අඩංගුවට ගත් සැකකරුවන් පාපොච්චාරණය කර නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කරනවා. මේ සම්බන්ධයෙන් පළවී ඇති වාර්තා අසත්‍ය බවයි ඔහු තවදුරටත් අවධාරණය කරන්නේ. මේ අතර වෛද්‍යවරයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඊයේ දිනේද තවත් ත්‍රස්ත සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ සැකකරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාවත් එවැගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාවත් ඝාතනය කිරීම සඳහා සැලසුම් කර තිබුණු බවටයි මේ විවිධ මාධ්‍ය වාර්තාවලින් කියවුනේ. ඒ වගේම මේ මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙලා තිබුණා මේ සින්නయ్యා සිවරූපන් නැමැති මේ සැකකරු විසින් මේ ඝාතන සැලසුම පිළිබඳව ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසේ නිලධාරීන් වෙත පාපොච්චාරණයකුත් ලබා දී තිබුණු බව. ඉතා පැහැදිලිව සඳහන් කරන්න කැමැති එම මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව. මේ සින්නయ్యා සිවරූපන් නැමැති සැකකරු හෝ ඔහුට සම්බන්ධ අත්අඩංගුවේ පසුවන අනෙක් සැකකරුවන් 6 දෙනා හෝ එවැනි ඝාතන සැලසුමක් පිළිබඳව මෙතෙක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසය වෙත හෝ එසේත් නැත්නම් වෙනත් බලධාරියෙක් වෙත හෝ මෙතෙක් එවැනි කිසිදු ප්‍රකාශයක් හෝ පාපොච්චාරණයක් ලබා දී නොමැති බව පැහැදිලිව සඳහන් කරන්න කැමැතියි. මේ අතර බම්බලපිටිය ප්‍රදේශයේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවක් හේතුවෙන් අනිද්දා සිට ලබන මාස 10 වෙනිදා තෙක් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. මුහුදුබඩ මාර්ගය හා අවට මාර්ගවල මෙම සැලැස්ම ක්‍රියාත්මක වන බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරන්නේ. පෙරවරු 7ත් පෙරවරු 9ත් අතර පැය දෙකක කාලය තුලදීත් පස්වරු 4ත් පස්වරු 6ත් අතර පැය දෙකක කාලය තුලදීත් මේ පෙරහුරුව හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. වැල්ලවත්ත සිට දෙස එන වාහන මුහුදුබඩ මාර්ගයේ දකුණට ඇති හේක් පාරිනුත් කොල්ලුපිටිය සිට වැල්ලවත්ත දෙසරේ වාහන මාර්ගයේ වම්පසින් නැති පැල්මයුරා පටුමගෙනුත් ගාලුපාරට ප්‍රවිෂ්ඨ වීම අවශ්‍ය වෙනවා. බම්බලපිටිය දුම්රේ ස්ථානයට පැමිණෙන මගීන් ඒ වගේම පිටවන මගීන් සඳහා ඔවුන්ට පෙර පරිදිම ඔවුන් ගමන් ගන්නා බස් රථ බම්බලපිටිය දුම්රේ ස්ථානය ඉදිරිපිට තිබෙන දුම්රිය මාවතේ වාහන නවතා තිබෙනවා. ඒ බස් රථ හැකිතාක් දුරට ගාලුපාර භාවිතා කරන ලෙසටත් ගාල්ල දෙසට පිටවන වාහන හැකිතාක් දුරට ඩුප්ලිකේෂන් මාර්ගය භාවිතා කරන ලෙසටත් රියදුරන්ගෙන් කාරිනිකෝ ඉල්ලා සිටිනවා. එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථා කැටුම් පත සකසා අවසන් කර තිබෙනවා. මෙවන විට එය සම්පූර්ණයෙන්ම නිමාවටපත් කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථා කැටුම් පතට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලු පක්ෂ නායකයින්ගේ අනුමැතියද ලැබී ඇති බව සඳහන්. එම පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීම අමාත්‍ය රජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකට පවරා තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් මෙම කමිටුවේ සෙසු සමාජිකයින්. එමෙන්ම ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එම පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජකාරිය වසම් යන මහත්වරුන්ද සහභාගී වනවා. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ සභාපති ධුරය හොබවන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. සන්දානේ මහලේකම්වරයා නම් කිරීමේ බලයද එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවන දිනයේ මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමේ කටයුතු අග්‍රමාත්‍යවරයාගේ මාළදිවයින් නිල සංචාරයෙන් අනතුරුව සිදු කිරීමට නියමිතයි. මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද අදහස් දැක්වුවා. නව සන්ධානය ගොඩනැගීමේ පක්ෂනායකින්ගේ රැස්වීමේදී ගත තීන්දුවක් අනුව පෙරේදා රාත්‍රී වෙනකන් සන්ධානයේ ව්‍යස්ථාව පිළිබඳව රැස්වීම පැවැත්වුණා. මේ අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් කලින් සජිත් පාර්ශවයෙන් ඉදිරිපත් කරපු කෙටුම්පත් කතා කරලා මම සකස් කරපු අවසාන කෙටුම්පත එයාට අපේ අනිත් පක්ෂ නායකින්ටත් එයාට ඉදිරිපත් කළා. එයා ඒකමතිකව එකඟ වෙලා ව්‍යස්ථාවේ කටයුතු අවසන් කරා. මම ඉන්නේ තේ පාර්ලිමේන්තු කණ්ඩායමේ. මම එහෙම තත්ත්වයක් දන්නේ නැහැ. දක්ෂින අධිවේගී මාර්ග දිගුවේ තුන්වන හා හතරවන අදියර ලබන මස අගභාගයේදී ජනතා ආයතයට පත් කිරීමට නියමිතයි. ඒ පිළිබඳ මේ වාර්තාව අප නියෝජිත තාර්කා විජේවංශගේ. රටේ සංවර්ධන වැඩ කටයුතු ඇන හිටලා එහෙමත් නැත්නම් රටේ සංවර්ධන වැඩ කටයුතු නවතා දමා තිබනවා යයි ඇතමුන් චෝදනා කරනවා. ඇත්තටම රටේ සංවර්ධනය නැවතිලාද? රටේ සංවර්ධන
සංවර්ධන වැඩ කටයුතු නැවතිලා නම් දක්ෂිණ අධිවේගී මාර්ග දිගුවේ 3 වන සහ 4 වන අදිරයන්හි වැඩ කටයුතු අවසන් වුණේ කොහොමද? මේ දක්ෂිණ අධිවේගී මාර්ග දිගුවේ 3 වන සහ 4 වන අදිරයන්හි වැඩ කටයුතු අවසන් වීම පිළිබඳව වාර්තාවක්. වත්මන් රජයේ සංවර්ධන සංග්‍රාමයේ තවත් දැවැත්ත පියවරක් ලෙස ක්‍රියාත්මක වන්නේ දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතියයි. එය මාතර සිට හම්බන්තොට දක්වා ක්‍රියාත්මක කරන අතර ඒ සම්පූර්ණ දුර කිලෝමීටර 96ක්. මෙම ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත මුළු මුදල රුපියල් බිලියන 252.5ක් වන අතර ව්‍යාපෘතිය අදියර 4කින් ක්‍රියාත්මක කිරීමටයි රජය කටයුතු කර තිබුණේ. ව්‍යාපෘතිය 3 වන අදියර ක්‍රියාත්මක වන්නේ බරව කුඹක සිට අන්තරවව දක්වා කිලෝමීටර 15ක් ආවන්දේ වන පරිදි 4 වන අදියර කිලෝමීටර 25ක දුරකින් සමන්විත වනවා. ඒ අන්තරවව සිට හම්බන්තොට දක්වායි. අපි බලාපොරොත්තු වෙනවා ලබන මාසයේ අගභාගයේ වෙන විට අදියර 3 සහ අදියර 4 නම් හම්බන්තොට මත්තල සිට වැටිය දක්වා කොටස් මාජනායිතියට පැවරීම සඳහා අදියර 3 බරෝකුමුක සිට අන්තරවව දක්වා දිවෙන කිලෝමීටර 15යි. මේ සඳහා පිරිවැය හැටියට බිලියන 31.5ක් ඉදන් කරලා තියෙනවා. මෙය මන්තිරු 4කින් යුත් අධිවේගී මාර්ගයක්. මේ ප්‍රදේශයේ අලි ගැවසෙන ප්‍රදේශයක්. වනජීවී දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ අධීක්ෂණය සහ අනුමැතිය අනුව අපි අලි වැටකුත් නිර්මාණය කරලා තියෙනවා. ඒ අනුව මේ වන විට සියලුම වැඩ අවසන්. අපි මහජනායිතියට පැවරීම සඳහා සූදානම් සිටිනවා. අවුරුදු 3 හමාරක් පමණ තිස්සේ මේක හදලා ඉවර කරලා බොහොමත් අසීරුතාවෙද්දී දැන් ලබන මාසෙ පමණ ජනතා අයිතියට පත් කරන්න සියල්ල සූදානම් කරලා අවසానයි. මේ ප්‍රදේශය කර්මාන්ත පුර ඇති වෙන්න සහ ආර්ථිකයේ මේ පැත්තේ දියුණුවක් සඳහා ඉතාම වටිනා අධිවේගී මාර්ගයක් විදිහට අපිට සලකන්න පුළුවන්. කොට්ටාවේ සිට මත්තලට කිලෝමීටර් 200ක් පමණ පැය දෙකකට සෝ දෙකකට ආසන්න කාලයකදී අපිට මෙහෙ ලඟා වෙන්න පුළුවන්. මේක සුබ පෙරනිමිත්තක් ආර්ථිකයේ දියුණුව සහ රටේ සංවර්ධනයේ මේක හඳුන්වන්න පුළුවන්. මාතර සිට හම්බන්තොට දක්වා ඉදවන අධිවේගී මාර්ග කොටස විවෘත වීමත් සමග ජනතාවට පහසුකම් රැසක් සැලසෙනවා. මෙම මාර්ග පද්ධතිය ඉදිකිරීමට අවශ්‍ය ද්‍රව්‍ය වලින් 90%ක්ම ලබාගෙන ඇත්තේ දේශීය වශයෙන් වේ. අධිවේගී මාර්ගයේ ඔසේ කොළඹ සිට හම්බන්තොට දක්වා ගමන් කිරීමට ගතවන කාලය පැය 2 හමාරක්. අපි තරඟ කරන්නේ කාලයත් එක්ක. මේ කාලයට දෙන්න පුළුවන් හොඳම වටිනාකමක් ලෙස මේ දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව හඳුන්වන්නට පුළුවන්. වසර ගණනාවක් තිස්සේ විවිධ බාධක සහ අභියෝග මැද්දේ වැඩ අවසන් වූ දක්ෂිණ අධිවේගී මාර්ග දිගුවේ 3 වන සහ 4 වන අදිරයන්හි ගමන් කිරීමට නුදුරේදීම ඔබට හැකියාව ලැබෙවි. කොසල මුදලිගේ සුනිල් පෙරේරා සමගින් මම තරකා විජේවංශ ITN ප්‍රෝත්‍යංශය වෙනුවෙන්. නැවතත් ප්‍රවෘත්ති. බිබිල වෙල්ලස්ස ඓතිහාසික කොටසර පියන්ගල රාජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර අවසන් දිනට ඊයේ වීථි සංචාරය කළා. ඓතිහාසික කොටසර පියන්ගල රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මෙවර ආරම්භ වූයේ පසුගිය 26 වනදායි. නර්තනාංග ඇතුළු සංස්කෘතිකාංග රැසකින් සපිරි පෙරහැර දින 3ක් පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එහි අවසන් පෙරහැරයි ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කළේ. වෙල්ලස්ස බිංතැන්න මඩකලපු දෙපළාතේ අධිකරණ සංඝනායක පූජ්‍ය බදුල්ලගම්මන ගුණරත්න ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙනුයි පෙරහැර සංවිධානය කර තිබුණේ. කුඩාවැල්ල දිවිවර වරහයෙන් මුහුදු ගිය දිවිවරින් පස් දෙනෙකු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව යාත්‍රාවේ හිමිකරු පවසනවා. නිසදිනම් මෙම බහුදින දිවිවර යාත්‍රාව මුහුදු ගොස් ඇත්තේ පසුගිය පළමුවෙනිදායි. දිවිවරින් අවසන් වරට ගොඩබිම සමග සංනිවේදනය කරත්තේ පසුගිය දහවනතා බව යාත්‍රාවේ හිමිකරු සඳහන් කරනවා. ඒ වන විට ඔවුන් දිවිවර කර්මාන්තයේ නිමකොට ආපසු ගොඩබිම බලා පැමිණෙමිනුයි සිට ඇත්තේ. ඔවුන් පොතුපිල් මුහුදු ප්‍රදේශයේ පසු කරමින් සිට තිබෙනවා. බෝට්ටුවෙන් මුහුදු ගිය පිරිස ගන්දර සහ මැදවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්. යාත්‍රාව අතුරුදන් වී ඇති බවට බෝට්ටු හිමිකරු මෙවන විටත් බලධාරීන්ට අතුරුදන් වූවන් කෙසේ හෝ ස්වාධින ලෙසයි ඔවුන්ගේ ඥාතීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. 10 වෙනිදා පොතුවිල් වරායට ඇවිල්ලා කිව්වා මාළු වගයක් විකුණලා අඩුපාඩු අරගෙන දෙවුන්දර මංගල්‍ය නිසා දවසක් දෙකක් රැකියාව කරලා ගොඩ එනවයි කියලා. එතනින් එහාට කිසිම තොරතුරක් අද වෙන්න තුරු නැහැ. කුඩාවැල්ල රේඩියෝ මධ්‍යස්ථානයට ගිහිල්ලා පැමිණිල්ලක් කරා. දේවර අමාත්‍යාංශයෙන් ඊට පස්සේ මට කතා කරා. නේවි එකෙන් ඊට පස්සේ මට කතා කරා. ඊට පස්සේ ඒ කට්ටියගේ ඉතින් සෝ බෝට්ටුව බලනවයි සොයනවයි කිව්වා. තාම ඉතින් හරියාකාර පිළිතුරක් නැහැ. රැකියාවේ ගිහිල්ලා දවස් 27ක් වෙනවා. කතා නොකර දවස් 17ක් වෙනවා. තරදකින් අපිට කාගෙල් පිටකින් අපි ඉල්ලන්නේ අපේ මාත්‍යයි ගිහිපත් දෙනාම
කරදරේ නැත කොහට හරි කොට කරනවා නම් අපිට ආරංචි ලබා දෙන්නේ කියලා සිග්නල් නැති වෙනමයි මේ කතා කරන්න වෙන්නේ නැහැ කියලා විතරයි කිව්වේ කොහොම හරි අපිට ඒක ලබා දෙන්න දීවරේ මිදෙන්න හරි කියලා දැන් නවත් ගන්නවා වගේ පුතාලා මගේ පුතා කොහොම හරි අපිට ගෙනත් දෙන්න බෝපේ පොද්දල ප්‍රදේශ සභා රැස්වීම අදත් උණුසුම් වුණා. ඒ සමගින් තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. පසුගිය 20 වෙනිදා මන්ත්‍රීවරුන්ගේ කලහකාරී හැසිරීම හේතුවෙන් කල් තැබුණු බෝපේ පොද්දල ප්‍රදේශ සභා රැස්වීම අද ආරම්භ වූයේ එදින නැවැත් වූ තැන සිටයි. එහෙත් අලුත් න්‍යාය පත්‍රයකට අනුව සභාව පැවැත්විය යුතු බවට විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලා සිටීමත් සමග අද දිනයේදීද සභාව නොසන්සුන් වුණා. ඒ අනුව අද දිනේද බෝපේ පොද්දල ප්‍රාදේශීය සභා රැස්වීම කල් තැබීමට සිදු වුණා. නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනුණා. චීනයේ සිට පැමිණි ගුවන් මගියෙකුගේ ගමන් මලුතුල තිබී සොයාගත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 19කට අධික බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පවසන්නේ. යතුරුපැදියක් සහ මෝටර රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මිය ගියා. මොරගහ හේන ප්‍රදේශයේ සිදු මෙම අනතුරෙන් මිය ගියේ යතුරුපැදි කරුයි. මෝටර රථයේ රියදුරු බීමත් සිටි බවයි පොලිසිය පවසන්නේ. බස්නාහිර සබරගමුව දකුණ සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. පවතින කාලුගුණ තත්ත්වය සමග අකුණු ඇතිවීමේ අවදානමක්ද පවතින බැවින් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ජනතාවට දැනුම් දෙන්නේ. දිවයිනේ අද සහ හෙට යන දිනයන්වල නිරිත දිග කොටසේ තියෙන වර්ෂාපතනයේ තරමක වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. ඒ අනුව දිවයින හරහා තියෙන සුළඟේ වේගය සාමාන්‍ය සමහර අවස්ථාවල පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. විශේෂයෙන්ම බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල නිරන්තරයෙන්ම වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. මේට අමතරව දිවයින වටා තියෙන මුහුදු තීරය ගත්තොත් විශේෂයෙන්ම බස්නාහිර හා දකුණුබර මුහුදු තීරවල විටින් විට වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව දිවයිනේ මන්නාරම ඉඳන් කංකසන්තුරේ හරහා තිරුකුණාමලේ දක්වා තියෙන වෙරළබඩ තීරයත් ඊට අමතරව හම්බන්තොට සිට පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදු තීරවලත් සුළං තත්ත්වයේ වැඩිවීමක් තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. අනෙක් කාරණේ තමයි අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. මේක නිරන්තරයෙන්ම අපි මතක් කරන ජනතාවට වර්ෂාවට පෙර මේ සියලුම විදුලි උපාංග පේන් වලින් ගලවලා ඉවත් කරන්න. අනිත් එක තමයි වර්ෂාව පටන් ගන්න අවස්ථාවන්හිදී එලිමහනේ රැඳෙන්න එපා. තනිතලා බිම්වල ගැවසෙන්න එපා. මෙවැනි දේවල් කිරීම තුළින් අකුණු අනතුරු වලින් සිදුවෙන්න තියෙන හානිය වළක්වා ගන්න හැකියාව තියෙනවා. ඒ සමගින් ඇටියන් රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk